සමෙන් දුර ප්‍රශංසා. තවත් ලස්සන සුන්දර උදෑසනක ඔබයි මමයි අවදලා ඉන්නවා ස්වාමින් වහන්සේගේ හනට යොක්කන් දෙන පිණිස. ඉතින් අද දවසේ සතුට සුවේ සමාදානය සමග නැගිටින කරුණාව දුන්නු ස්වල බලධාරී ජීවමාන දෙවියන් වහන්සේට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ දවස පුරාවට අපි ආරක්ෂාවෙන් මඟ පෙන්වපු පෝෂණය කරපු ස්වාමින් වහන්සේට ස්තුති කරනවා. බයිබලයේ පළවෙනි පොත ඔබ දන්න උප්පත්ති නේද? 49 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්තිය ළඟ මගේ නෙත සිතගත නතර වුණා ටිකකට. ඉතින් ඒ නිසා මම කැමතියි ඒක ඔබත් එක්ක බෙදා ගන්න කොතනද කියලා. ඒත් ඔහුගේ දුන්න ශක්තිමත්ව පැවතුනේය. යාකොබ්ගේ බලවන්තයන්ගේ අත්වලින්ද, නුඹට පිහිට වෙන පියාගේ දෙවියන් වහන්සේගෙන්ද, ඉහලාසේ ආශිර්වාදවලිනුත්, 25:15 වැතිරේ තිබෙන ගැඹුරු ආශිර්වාදවලිනුත්, පායෝදරවල සහ ගර්භයේ ආශිර්වාදවලිනුත්, නුඹට ආශිර්වාද කරන ස්වර ප්‍රාක්‍රමයන් වහන්සේගෙන්ද ඔහුගේ අත්වල ශක්තිය ස්ථිර කරන ලද්දේය. යාකොබ් තම මාළු වයසේ යෝසෙප්ට ආශිර්වාද කරපු විදිය තමයි මෙතන සඳහන් කරන්නේ. ඉතින් බොහෝ දේවල් තියෙනවා මං මගේ හිතට නතර වෙච්ච තැනම ඔබට පෙන්වන්න යනවා. ඉතින් ඔබ දන්නවා යාකොබ් අනෙක් දරුවන්ට වඩා යෝසෙප්ට ආදරය කරා නේද? මතක ඇති යෝසෙප්ට වර්ණ කබායක් ඇඳුවා නේද? ඒක ඇඳගෙන යෝසෙප් මොකද කරේ? සහෝදරයෝ ළඟට යද්දී සහෝදරයෝ 10 දෙනාගේම එක්කෙනෙක් කැරෙන 10 දෙනාගේ මත ඒ ඇඳුමට වැදුනා. වැදුන විතරක් නෙමෙයි ඒක ඉරුවා. ඉරුව විතරක් නෙමෙයි ඒක නාස්ති කරා. නාස්ති කරා විතරක් නෙමෙයි ඒක විසි කරලා දැම්මා. සමහර විට අපිට ලැබුණු දෙයත් අපේ ඇස් ඉදිරි පිටම අපේම අය, අපේම නෑදෑයෝ, අපේම සහෝදරයෝ, අපේම සතුරන් ඒක විනාශ කර දමලා, ඒක පාගල දමලා, ඒක නාස්ති කරලා ඇති. අපි ඒක දැකලා අපි ඒක නිසා විඳවලත් ඇති. යෝසෙප්ගේ ජීවිතයේත් එහෙමයි. තාත්තා ආදරයෙන් දුන්නු දේ තමුන්ගේම සහෝදරයෝ විසින් ඒක උදුරගෙන විනාශ කරා. ඉතින් ආදර දුවපු මේ උදෑසන එසේ තමුන්ගේ ඇස් දෙක ඉදිරි පිට තමුන්ගේ ලැබිච්ච දේ විනාශ වෙලා නාස්ති කරලා ඔබව විඳවන්ට, ඔබව වේදනාවට පත් කරන්නට තබලා තිබෙනවා නම් ඔබට අද මේ උදෑසන කතා කරන්න. දැන් වහන්සේදා ඒක දැක්කා. දැකලා මොකද කරේ? යෝසෙප්ට දුන්න තව වස්ත්‍රයක්. මොකද්ද? කිසිම කෙනෙක්ට අත තියන්න බැරි වස්ත්‍රයක්. මොකද්ද? රාජකීය වස්ත්‍රයක්. මොකද උනේ? කිසිවෙකුට ඒකට අත තියන්න බැරුව ගියා. හැමෝ මේ වස්ත්‍රය ළඟ වැද වැටෙන්න තිබුණා. ඉතින් සමහර දේවල් ඔබට ලැබුණු මිනිස්සු විනාශ කරලා, මිනිස්සු ඒක නාස්ති කරලා, තනි කර ඒකේ තියෙන ගෞරවය නැති කරලා ඇති. නමුත් දෙවියන් වහන්සේ ඒක දිහා බලන් ඉන්නවා. හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේ ඔබට දුන්නු දෙයට අත තියන්න කාටවත් බෑ. හැබැයි මිනිස්සු ඔබට දුන්නු දේ, එදා යාකොබ් යෝසෙප්ට දුන්න දේ විනාශ කරා වගේ මිනිස්සුන්ගෙන් ඔබට ලැබෙන දේ මිනිස්සු විනාශ කරලා ඇති. සමහර ඔබගේ සහෝදරයෝ, සමහර ඔබගේ නෑදෑයෝ, සමහර සතුරු අසල්වාසීන්. නමුත් මම අද ඔබට කියනවා, ඒ නිසා ඒ නැති වෙච්ච දේ පිළිබඳ වේදනාවෙන්, කනස්සල්ලෙන්, එපා වීමකින්, අධෛර්යයකින් ඔබ ඉන්නවා නම් මම ඔබට කියනවා, ඒ නැති උදේ දෙගුණ කර දෙන්න සහ අත තියන්නත් බැරි ලෙස, ඒ දියා බලන්නත් බැරි ලෙස ස්වාමීන් වහන්සේ ඒ රාජකීය මහිමකින් යුතුව ඔබට දෙන්න ලෑස්ති. ඒ නිසා නැති වෙච්ච දේ දෙගුණ කරලා ස්ථීර කරලා දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ දියා බලන්න. ස්වාමීන් වහන්සේ මේ උදෑසන ඔබට පුදුම දේ කරාවි. අපි නැගිටමු, යාච්ඤා කරමු. ස්වාල බලධාරි මහෝත්තම ජීවමාන බලවත් වූ දෙවියන් වහන්සේ, ස්තුතිවන්ත වෙනවා මේ අනිගු උතුම් වචන නිසා. ඔබ වහන්සේ සැමදාම අපිත් එක්ක කතා කරනවා ස්වාමීනි. ඔබට මහිමයත් වේවා, ගෞරවයත් වේවා ස්වාමීන් වහන්සේ. අද ඔබ වහන්සේ කී ලෙස ස්ථීර වූ, පවතිනා වූ ස්වාමීනි, කිසිවෙකුට අත තියන්න නොහැකි ඔබගේ ආශිර්වාද වලින් අද මේ දරුවන්න පුරවන්න ඔබට බාර කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නිසාය. ආමෙන්, ආමෙන්, ආමෙන්. යේසු පිටයි. සුබ දවසක්. මම බද සමීර. හමුවෙමු ඊට උදෑසන 4:00 මාට ශ්‍රී වචනයත් එක්ක. යේසු පිටයි.